වැඩක් ඇනලයිස් කරගන්න. ඒක හරි වැදගත්. මම මේ කියන්නේ ඉවැලියුේෂන් රිපෝට් ඇනලයිස් කරලා. සාමාන්‍යයෙන් දල වශයෙන් 2016 2021 වෙනකන් නම් තාම රිපෝට් එක නැහැ. තියෙන ඒවා ගත්තාම 16 ඉඳන් ඒ පහුවිය අවුරුද්දක් ගත්තාම ෆිසික්ස්, කෙමිස්ට්‍රි, මැත්ස්, බයෝ ගත්තොත් හොඳට අහගන්න මේක. බුද්ධිමත්ත බහින්න ගේම් එකට සාමාන්‍යයෙන් ඇවරේජ් ගත්තාම ලංකාවේ ෆිසික්ස් වලට ඇවරේජ් තියෙන්නේ 100%කට අඩු ඒ ප්‍රතිශතයක්. 100.25ක් කියන්න 2.7ක් 8ක් එහෙම තියෙන්නත් පුළුවන්. කෙමිස්ට්‍රි වලට සාමාන්‍යයෙන් තියෙන්නේ 7.5කට කිට්ටු වෙන්න 7ට 7 වගේ 4 වඩා අඩු අවස්ථාවක් තියෙන්න පුළුවන්. 7ක්වත් තියෙනවා. 7 වගේ තියෙනවා. බයෝ වලට තියෙන්නේ 7.4කට ආසන්න ගානක්. මැත්ස් වලට තියෙනවා 7.8කට වඩා ගානක්. හරිද? කොහොම තමයි වැඩේ යන්නේ? දැන් මේකේ ගන්න තියෙන දේ තමයි මේ තියෙන්නේ සමස්තයක්. දැන් මේ සබ්ජෙක්ට් එක ගත්තොත් ඔයාලට ඉතින් පුළුවන් ඉතින් අපිට මැත්ස් නේ අමාරු කියන මේ සබ්ජෙක්ට් එකේ තියෙන විශේෂත්වය තමයි ලියනෙව ඒකක් එන්නම ලියනවා. හරිද? මැත්ස් වල අර මැද්ද රිසල්ට් අඩුයිනේ. ලියන්න නැත්තම් ෆේල්. ලිව්වොත් ඒක B එකක් තියෙනවා. එහෙමනේ මැත්ස් වල තියෙන කේස් එක. ඒක ලියනෙව හොඳට ලියනවා මේ සබ්ජෙක්ට් එක. මේ සබ්ජෙක්ට් එක මේව ගත්තාම බලන්න බීවෙන් හැම වෙලාවෙම මේ ළමයි කියන්නේ මේක ලියන ළමයි හැම වෙලාවෙම වැඩිම අමාරුවෙන් කොට දාලා දෙන්නේ. ළමයි 100ක් ගත්තොත් දෙන්නේ 3 දෙනෙක් විතර තමයි සාමාන්‍ය ලංකාවේ. සමස්ත ලංකාව ගත්තාම ඒකට ගිහිල්ලා තියෙනවා. එතකොට ඒන ඒකට මාර වටිනාකමක් කියනවා ඉසෙඩ් එක පැත්තෙන්. අයි පොඩ්ඩයි නිකන් පිට වැඩක් තියෙන්නේ රිසල්ට් එක නෙමෙයි. වැඩක් තියෙන ඉසෙඩ් එක. ඉසෙඩ් එක පැත්තෙන් ලොකු වටිනාකමක් කරනවා. මොකද මේක තියෙන්නේ චූටි ගානකට විතරයි. මේක තියෙනවා 100ක් ගත්තොත් 8කට කිට්ටු වෙන්න. මේක ගත්තොත් උඩරිම 100ක් ගත්තොත් 3කට කිට්ටු වෙන්න තමයි තියෙන්නේ. හරි 100ක් ගත්තොත් 3 දෙනෙක් වගේ තමයි මේක තියෙන්නේ. එතකොට මේ රිසල්ට් එක වැටුනොත් මේකට ඒක වැටුනොත් ඒකෙන් තමයි ඉසෙඩ් එක අනිත් ඔක්කොම ඒවෙන් එනවට වඩා ලොකුවට වැඩි වෙනවා. හරි අනිත් ඒවෙන් එනවට වඩා දැන් උදාහරණයක් විදිහට ඔයාලා කම්බයින් වලට ගන්න ඒකට වඩා කෙමිස්ට්‍රි මේ දෙක එකලංගනේ කෙමිස්ට්‍රි වලට ගන්න ඒකට වඩා ඔය බලන්නකෝ අරන් ඉවැලියුෂන් රිපෝට් එක මේකට ගන්න ඒක තමයි ඉසෙඩ් එක ලොකු ආනක් අප් කරනවා. ඉතම කලාතුරකින් අවස්ථා තියෙන්න පුළුවන් මේවා ගොඩක් දරලා බැලන්ස් වෙච්ච. නමුත් සාමාන්‍ය අවුරුද්දක් ගන්න 2016 වගේ ගන්නකො. එතකොට 16 18 ඔයයක් ගන්නකො. මේක සාමාන්‍ය පොඩි පොඩි 10 හැරෙන්න පුළුවන් ඉලක්කම්. ඒතර සාමාන්‍ය මේක කරගන්න මේක කරගන්න මේක කරගන්න මේකක් ගන්න ඒකත් තමයි ටග්ගල ඉස්සෙඩ් එක අප් කරලා ලොකු රෑන්ක් එකක් පුරව ගන්න. ලොකු රෑන්ක් එකක් පුරව ගන්න. බුද්ධිමත්ව සෙල්ලම් කරන්න. තමන් තියෙන්නේ පැය 18යි නම් පාඩම් කරන්න තියෙන්නේ තමන්ට සතියකට. මම උදාහරණයක් කියන්නේ. සතියක් තමයි පැය 18යි නම් පාඩම් කරන්නේ. ගුණා වගේ තුනකට බෙදලා පාඩම් කරලා හොඳ රෑන්ක් එකක් ගන්න බෑ. මේ ප්‍රතිශත වලින් පාඩම් කරන්න. ඉගෙන ගන්න. දැන් තමන් හිතන්නකෝ පැය 18යි තියෙන්නේ කියලා. 18 වැඩ කරද්දී හරියටම 18 තුනකට බෙදුවා කම්බයින් වලට පැය 6යි, ෆිසික්ස් 6යි, කෙමිස්ට්‍රි 6යි දාන්න ගියොත් තමන්ට වෙන්නේ ඊට පස්සේ ප්‍රතිඵලය එන්නේ ලේසිම සබ්ජෙක්ට් එකට හොඳම ප්‍රතිඵලය. ඊට පස්සේ ලේසි සබ්ජෙක්ට් එකට ඊළඟ ප්‍රතිඵලය. ඊට පස්සේ සබ්ජෙක්ට් එකට මෙහෙම ප්‍රතිඵලය. එතකොට එක සමානව වැඩ කරන්න ගියොත් එන්නේ එහෙම කතන්දරයක්. මේක තේරුම් ගන්න සෙල්ලමට වහින්න. එක සමානව නෙමෙයි මේක. සබ්ජෙක්ට් බැලන්ස් කරනවා කියන්නේ සබ්ජෙක්ට් සමාන කරන එකම නෙමෙයි. මේක බලන්නක ඩවුන්ලෝඩ් කරලා එතන ඔයාලට තේරෙයි. ඒක තියෙනවා ප්‍රශ්නෙම් ප්‍රශ්නෙට පාවා විස්තර කරලා මෙන්න මෙහිමයි ළමයි මේවට හැසිරීලා තියෙන්නේ කියලා හැම ප්‍රශ්නේ ගානේ තියෙනවා මේ වැලියුෂන් රිපෝට් කියන එකේ. සමානව වැඩ කරපු ළමයි මේකට එකම සමාන වැඩ කරනවා නම් මේකට A එකක් දාද්දි මේකට B එකක් දාද්දි මේකට C එකක් දාන ගන්නවා කියන එක. මොකද මේ වගේ හතර ගුණයකට පොඩ්ඩක් අඩු වෙනවා මේකෙ තියෙන. තුන් ගුණයකට වඩා වැඩියෙන් තමයි මේකේ. මේකේ ප්‍රතිඵල තියෙනවා. මේක තුන් ගුණයකට මේකේ ප්‍රතිඵල තියෙනවා. එතකොට නැති දේ මේක. නැති දේ ගත්තොත් ඉසෙන්ඩ් එක වැඩි වෙනවා. ඉසෙන්ඩ් එක වැඩි වෙච්ච ගමන් රෑන්ක් එක වැඩි වෙනවා. රෑන්ක් එක වැඩි වෙච්ච ගමන් තමන්ට ඕන තරම් ඇප්ලයි කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ගිය අවුරුදු වල අරන් බලන්න AAB ළමයි දෙන්නෙක් B එක දැන් තමන් AAB ළමයි දෙන්නෙක් ඉන්නවා. තමන්ට ෆිසික්ස් වලට ඒකක් තියෙනවා. මේ දෙන්නගේ අර AAB දෙක වෙනස්. එක ළමයට තියෙන කම්බයින් වලට B එක අනිත් ළමයට තියෙන ෆිසික්ස් වලට B එක. හරිද? ෆිසික්ස් වලට ඒකක් දාන ළමයා කියන්නේ සමස්ත ලකුණු සංඛ්‍යාවට හිණ ලකුණ කියන්නේ 100ක්ම දෙන්නටයි ෆිසික්ස් වලට A වලට තියෙන. ඒ තියෙන තුන් දෙනෙක් කියන්නේ
තුන්දෙනාට ෆිසික්ස් වලට ඒකක් තියෙන. එතකොට මේ රිසල්ට් එක එලියෙන් එක වගේ වුණාට රෑන්ක් එක 50කින් 60කින් රෑන්ක් එක 100කින් විතර වෙනස් වෙන්නත් පුළුවන්. 100කින් වෙනස් වෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ලංකාවේ පළවෙනියා ඒ තුන දානවනේ. ලංකාවේ දැන් ඔය මගේ යාළුවෙක් ඉන්නවා ලංකාවේ 800 ගාණක්. ඒත් ඒ තුන. හරිද? ලංකාවේ 800 ගාණක් නැහැ. ඒ තුන මේ double AB. ලංකාවේ 800 ගාණක් double AB. 400 වගේ ඉන්න පුළුවන් double AB physics A. ඊට පස්සේ ඔය කියන්නේ මං කියන්නේ ප්‍රතිපලයේ අකුරු වලින් කියන්න බෑ මේ කතන්දරේ. අකුරු වලින් ඒ තුන දාලා ඒ කියන්නේ ඒ අකුරු වලින් මේ කියන්න බෑ. ඒ තුනේදී ඒක ඇත්ත ප්‍රශ්නයක් නෑ. අකුරු වලින් මේක කියන්න බෑ. කියන්න නම් මේ කතන්දරේට එන්න ඕනේ. ඒ නිසා පොඩ්ඩක් ඕක ගැන හිතන්න. කොහොමත් වැඩිපුර චැලෙන්ජ් එකක් ගන්න වෙනවා මෙන්න මේකටයි මේකටයි. මේ දෙකට මේකත් සැලකිය යුතු ලෙස බලලා යන්න තියෙන්නේ. මේ දෙකට වැඩිපුර චැලෙන්ජ් එකක් ගන්න වෙනවා. ඒ චැලෙන්ජ් එක එක වගේ නෙමෙයි. මේකට ඔයාලට කරන්න වෙන්නේ අනිවාර්යයෙන් මේ සබ්ජෙක්ට් එකේ මුලින් වැටෙන්නම වෙනවා. ඒ කියන්නේ ට්‍රයි කර කර ගණන් හද හද වැරදිලා තේරුම් ගන්න උත්සාහ කරලා වැරදිලා වැරදිලා වැටෙන්නම වෙනවා. එතකොට මේක ගොඩ යන්න එහෙම පාත් එකද යන්නේ. මේක එහෙම නෙමෙයි. මේකේ ලියනවා ලියනවා වරදිනවා සීන් එකක නෙමෙයි මේක හදන්න. කලින්ම සබ්ජෙක්ට් හරියට තේරුම් ගන්න. සබ්ජෙක්ට් හරියට තේරුම් ගන්න තමන්ට පාඩම් කරන්න තියෙන පැය ගන්න මේ ප්‍රතිශත වලින් බෙදා ගන්න. ප්‍රතිශත වලින් බෙදාගෙන ඒ විදිහට වැඩ කරොත් තමන්ට ඔන්න ඕකටමයි සබ්ජෙක්ට් බැලන්ස් කරනවා කියන්නේ. සමහර ළමයි දැන් ඉන්නවා සබ්ජෙක්ට් බැලන්ස් කරනවා කියන්නේ සබ්ජෙක්ට් වලට එක හා සමාන වැඩ කරනවා කියන්නේ. එහෙම කරලා බෑ. දැන් හිතන්නකෝ කෙමිස්ට්‍රි ෆිසික්ස් නෙමෙයි කෙමිස්ට්‍රි නෙමෙයි IT ෆිසික්ස් මැත්ස් කරන ළමෙක් ඉන්නේ. ඒ ළමයා කෙමිස්ට්‍රි වලට නෙමෙයි sorry IT වලට වැඩ කරනවා නම් පැය 3ක්. එයා ඒ පැය 3 වැඩ කරලා IT වලට ඒ 3ක් දාන්න පුළුවන්. IT වලට ඒකක් දාන්න පුළුවන් දවස ගන්න පැය 3 වැඩ කරලා. හැබැයි එයා ඒ පැය 3 වැඩ කරලා ෆිසික්ස් වලට දාන්න පුළුවන් වෙන්නේ 100 එකක් වගේ. තේරෙනවද කියන එක? බැලන්ස් කරන්න මේක ගහගත්තොත් මේ ටාගට් එක ගැහුවොත් ඉසෙඩ් එකට අක් ගාලා අක්කන්. ඉසෙඩ් එකක් අක්පෙච්ච ගමන් අනිත් එකක් අරහින් මෙහෙම මොකක් හරි වෙලා තිබ්බොත් අන්තිමට රෑන්ක් එක උඩ යනවා. රෑන්ක් එක උඩ ගියාට පස්සේ තමන්ගේ ටාගට් එකට යන්න පුළුවන්. තේරුම් ගන්න මේ බැලන්ස් කිරින්න. හරිද? එකක් පස්සේ දුවන්න බෑ. දැන් ඔය මන් දන්න ළමයි කියන්නේ ළමයි ඉන්න ඕන තරම් කම්බයින් මැත්ස් වලට තියෙන අධික ආසාව සමහර ළමයි බොහොම කලාතුරකින් ඉගෙන කම්බයින් මැත්ස් වලට පිස්සු ඇදලා ඉන්නේ. දැක්කොත් අවකලනීය ගණනක් හදනවා. දැක්කොත් අනුකලනීය ගණනක් හදනවා. ඌවණියන් අර හොරෙන් චෙක් කරොත් තුලඟ හිමින් තියෙන ගණන් කොහොම සාක්කුවල අර මේ හදපු ගණන් තියෙනවා. හරිද? අරුව චෙක් කරොත් තුලඟ තියෙන. එහෙම තියෙනවා. එහෙම ඉන්නවා. ඔයා කොමගේ යාළුවෙක් හිටියා. කම්බයින් මැත්ස් සුපිරි. ඒකටමයි දුන්නේ වෙලාව. ඔයාලගේ දගලා දිනීම කට්ටි ඉන්නවනේ මැත්ස් මයි ඌ සම්පූර්ණ ඌ යනකොට සමීකරණ හේටම හැලුණා මැත්ස් මයි හැබැයි ප්‍රශ්නේ වෙන්නේ අන්තිමට මැත්ස් වලට සුපිරි රිසල්ට් ආදම 100න් 100ම දානවා අනිත් එකට දාන්නේ BC වගේ එතකොට සමස්ත ක්‍රියාවලිය වැඩක් නැති වෙලා අන්තිමට ආයසරයක් නිකන් තමන් C3ක් දැම්මා වගේ හරි නම් B3ක් දැම්මා වගේ හරි වෙලා අන්තිමට වැඩි මොකද යා වැඩ කරලා තින්නේ අඩු මිසෙඩ් එකක් වෙන සබ්ජෙක්ට් එකට වැඩ කරලා තින්නේ අඩු මිසෙඩ් එකක් වෙන සබ්ජෙක්ට් එකට තේරෙනවද කියන්නේ මේ ලොකු රෑ කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් කටේට මේක පාස් වෙනවනේ ගොඩක් කටේට දිනවනවා අයිරන් ICD ළමෙක් ඉන්න. ඌ මුළු ජීවිතේම ICD කරන ICD වලට වැඩ කරනවා. ICD කියන්නේ මේ වගේ තමයි. එතකොට අර දෙකට දෙන්නේ සාමාන්‍ය අවධානයක්. එතකොට ඒ දෙකට අඩු රිසල්ට් එකක් ආපු ගමන් සමස්ත ක්‍රියාවලියම වැඩක් නැති වෙනවා. මේක මං අන්තිම මොහොතේ කියලා වැඩක් නැහැ. හේතුව එතකොට ඔයාලා ඒ බැලන්ස් කිරිල්ල බැලන්ස් කරන්න නැතුව එක සමානව බෙදාගෙන ගිහිල්ලා ඉවර කරනවා. එතකොට අන්තිමට සබ්ජෙක්ට් අතර ගැප් එකක් හැදිලා තියෙනවා. සබ්ජෙක්ට් අතර ගැප් එකක් හැදිලා ඒ නිසා එක එක වල තියෙන එක එක සංකීර්ණතාව. දැන් ඉදන් උදාහරණයක් විතර ජෙනරල් ඉෂුත් තියෙනවානේ. ඒක ලියන ලියනෙම පාස් වෙනවානේ. ඒතර දැන් මේ පැය ගන්න මේ එහෙනම් හතරෙන් බෙදලා වැඩ කරපළලා. දැන් 18 හතරෙන් බෙදලා. ජෙනරල් ඉංග්‍රීසි වලට ඒ පැය දෙක ඒ ගන්න මොකද්ද නම හතරෙන් බෙදින් 18 හතරෙන් බෙදුවම වෙන ගන්න. සමානව එහෙම දෙන්න බෑනේ. තේරෙනවද කියන්නේ? ඒ නිසා කන්ටෙන්ට් එකත් එක මේක වෙනස් වෙනවා. බලන්න පිරිවැසේ. එතන ෆිසික්ස් අමාරුද? නෑ. චුට්ටක තමාරු නෑ වෙලා තියෙන්නේ ෆිසික්ස් කියන්නේ මෙහෙම ගොඩ ගන්න ඕනේ සබ්ජෙක්ට් එකක් මේ මේකේ අනිවාර්යෙන්ම යම් කාලයක් එනවා සැලකිය යුතු වෙනසක් නැතුව කෙලවෙවි 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 අල්ලගෙන ඉන්න කාලයක් එනවා ඔය තියෙන අමාරු කාලේ පහු කරන්න ඕනේ ඔය කාලේ කියන්නේ ඒක පහු කරන්න ඕනේ කියන්නේ තමන් අනිවාර්යෙන් ගණන් ටික හද හද ටික ටික හිතන එක පුරුදු කර කර ඕන් ඔහම කාලේ වැඩ කරන්න ඕනේ දැන් මේකේ සමහර ළමයි ඉන්නවා මේ කාලේ පහු කරලා ඉවරයි මුලින් ඉඳන් වැඩ කරලා මේ කාලේ පහු කරලා ඉවරයි සමහර ළමයි හරිද? ඔයාලා කරේ නැත්නම් ඔයාලට තාමත් උදල්ප කාලේ තියෙන මේ කාලේ පහු කරන්න. ඒ කියන්නේ මේ තියෙන කුණාටු සමය පහු කරන්න ඕනේ ෆිසික්ස් කොට ගන්න. ඊට පස්සේ තමන්ට හරියන කාලයක් එන. ඒකයි කෙලවෙන්නම හරියනවා. කෙලවෙන්නම හරියනවා. හරියන කාලේ ආපුවාම. එතන තමන්ට හොඳ ලකුණු වර්ධනයක් එනවා ඒ කාලේ ආපුවාම.
හැබැයි මේ ගොඩාක් ළමයි කරන්නේ මේ හරියන්නේ හරියන්නේ paper counts දැන් paper සලියන counts ගත්තොත් මුලින් හොඳට ලියනවා පස්සේ ටික 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 කෙලවෙන්න කෙලවෙන්න නොලිය 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 යනවා හරි මේ කාලේ බහු කරන්න ඕන physics වල chemistry වලත් අත්‍තරම් මෙහෙම යම් කාලයක් තියෙන්න පුළුවන් bio වල මෙහෙම නෙමෙයි කියන්නේ එක එක part එකෙන් part subject එකෙන් subject එක වෙනස් මේ කාලේ අනිවාර්යෙන් කරන්න තමන් වැඩ කරනවා ගණන් 10ක් හදනවා එකයි හැදෙන්නේ නමයක් හැදෙන්නේ වැඩි අතහැරලා දානවා එක්කෝ එක ළමයට පුළුවන් අතහැරලා දාන අනිත් ළමයට පුළුවන් හරි කොහොම හරි මං ඊළඟ සැරේ මේ ටික විවරණය කරලා ඊළඟ 10 හදනවා ඊළඟ 10න් දෙකක් හැදෙනවා ඕන් ඔහම කාලයක් තියෙනවා ආයෙ දෙකක් හැදෙනවා තුන්වෙනි 10න් ආයෙ එකක්වත් හැදෙන්න තියෙන්න බක්කොල ඔය කාලේ අල්ලන් ඉන්න ඔයාලා කරන්නේ නැති දේ ඒක අනිත් අතට ඔයාලා ඒ කාලේ අල්ලන් ඉන්න පුළුවන්කොත් එහෙම ඉස්සරහට ඔයාලා කරන මොන වැඩි වුණත් ඔහම කාලයක් කියන ඇත්තටම දැන් බිස්නස් එකක් හැදුවත් මොනවා කරත් ඔහම කාලයක් කියන ඔය කාලේ ඔයාලා අල්ලන් ඉන්න පුළුවන් හිතන්න බෑ අදත් ගාලා බිස්නස් එකක් එහෙම කරනවා කියන්නේ දවස් පළවෙනි දවස් ඉඳන් ප්‍රොෆිට් ටින් 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 හොමෝ සාර්ථකලා එලොන් මස්ක් පල්ලෙහාට යද්දී ඔයාලා හොමෝ උඩට ගිහලා වගුරු නැයි කියන්නේ එහෙම වෙන්න එපා එහෙම හිතන්න එපා අනිවාර්යෙන් අට කාලෙන අල්ලන් ඉන්න කාලෙ තියෙනවා ෆිසික්ස් වලින් ඒක ඉගෙන ගන්න හරිද මේක නම් මම ඉරිගලි කියන්නම් මේකට හරියන්න ප්ලෑන් හදාගන්න මම කියන්නේ මේ අනිත් එක අමතක කරලා ෆිසික්ස් කරන්නේ නෙමෙයි මම කියන්නේ බැලන්ස් කරලා මේක කලින්ම මේ කාලේ පහු කරලා මේකේ අර වැඩි වෙන කාලෙට එන්න හරිද